වනාකොට යුද හමුදා කඳවුර ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක යතුරු පැදියක යමින් සිටි පෙම්වතුන් දෙදෙනෙකු ගැටී පෙම්වතිය එම ස්ථානයේදී මිය ගොස් බරපතල තුවාල ලැබූ පෙම්වතා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ මලමේ කහන්තොට පාරේ අංක 233/3 පදිංචි 25 හැරදී කෝෂිණී ආලෝකයා නැමැති විදෙස් රැකී ආයතනයක නියෝජිතවරයෙක් බවයි පොලිසිය පවසන්නේ. මෙම පෙම්වතුන් යුවල පාදුක ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් සිය යතුරු පැදියෙන් ගොඩගම දෙස සිට මාළඹේ දෙසට යමින් සිටියේදී අනාගොඩ යුදහමුදා කඳවුර ආසන්නයේ මාර්ගය අලුත් වැඩියාකරන ස්ථානයක තිබූ කඩතොට වූ ස්ථානයක යතුරු පැදිය වැටි විසිවි ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටි මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවීමත් සමග දෙදෙනා පැලඳ සිටි හිස්කසුම් ගැලවී තරුණියගේ හිස ලොරි රථයේ ගැටීමෙන් තරුණිය මේ ස්ථානයේදීම මිය ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ 27 හැවිරිදී තරුණයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තරුණයාගේ දකුණු පාදයට දකුණු අතට සහ නළලට තුවාල සිදුව ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. අනතුරටපත් මෙම පෙම්වතුන් දෙදෙනා ඉදිරි දිනකදී විවාහක විසැක ගැනීමට බලාපොරොත්තු වෙන සිටි දෙදෙනෙකු බවත් ඊට අවශ්‍ය කටයුත්තක් සඳහා ගොස් යලි එමින් සිටියදී මෙම අනතුරටපත්ව ඇති බවත් පොලිසිය පවසනවා. මියගිය තරුණියගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිසුරු චින්තක උදය කුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතයි. අනතුරට සම්බන්ධ ලොරි තීරයේ දුර අතරංගුවටගෙන ඇති අතර ඔහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.